පුතේ අද සාකච්ඡා කරන්නේ සාමාන්‍ය පෙළ සාරාංශකරණය පිළිබඳව. පුතේ සාමාන්‍ය පෙළ සාරාංශකරණයට අදාළ ප්‍රශ්නයක් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ප්‍රශ්නේ විදිහට එනවා. ඒක හැම අවුරුද්දකම එන අනිවාර්ය ප්‍රශ්නයක් සාරාංශකරණය. පුතේ මෙන්න මේ ප්‍රශ්නෙට ඔයාලට ලකුණු 10ක් ගන්න පුළුවන්. ඒ ලකුණු 10 නිකම්ම නිකම් ගන්න බෑ. ඔයාලා මේ මේ මම මේ පැහැදිලි කරන කරුණ ගැන අවධානය යොමු කරොත් ඒ ලකුණු 10න් අඩුතම ලකුණු 8ක් ඔයාලට ගන්න පුළුවන්. ඒ කියන්නේ අවධානය යොමු කිරීම වැදගත්. ඒක නිසා ඔයාලා මේ වීඩියෝ පාඩම නරඹලා ඒ විදිහට වැඩ කරන්න ඕන. ඒ ක්‍රම ටික අනුගමනය කරන්න ඕන. පුතේ සාරාංශකරණය කියන්නේ මොකද්ද කියලා ඔයාලට කියනවා නම් මම ඒක පොඩ්ඩක් පොඩි කතාවකින් ඔයාලට කියන්නම්. පුතේ ඔයාලගේ පන්තියේ ඉන්නවා ගොඩාක්ම විස්තර කියන යාළුවෙක්. තව යාළුවෙක් ඉන්නවා වැඩි විස්තරක් කතා බහක් නැහැ වචනෙන් දෙකෙන් කතා කරන්නේ. මේ යාළුවෝ දෙන්නම ගියා ට්‍රිප් එකක් නුවරඑළිය. මෙන්න වැඩිපුර විස්තර කතා කරන යාළුවා අයිති කියන අඩියක් උසයි ඊට වඩා. මෙන්න අඩුවෙන් විස්තර කතා කරන යාළුවා. හරිනේ? මෙදින ට්‍රිප් එකක් ගියා නුවරඑළියේ දුර බැහැර ප්‍රදේශයක ඉඳන් ගිය කියලා හිතන්නකෝ. ඒගොල්ලෝ බස් එකේ නැගලා යාළුවෝ පහක් එක්ක ගියා නුවරඑළියේ. ගිහිල්ලා නුවරඑළියේ ඔය දියඇලියේ මේව බලලා ඔටන් ප්ලේස් අනම්මන හැමතැනම බලලා නුවරඑළිය හැම ස්ථානයක්ම නරඹලා දවස් 4කට පස්සේ ඔන්න ආවා. ගෙදර ඇවිල්ලා ඉස්කෝලේ ආවා. ඉස්කෝලේ ආම ට්‍රිප් එකේ ගියේ නැති යාළුවෙක් කියනවා මොකද්ද නුවරඑළිය ට්‍රිප් එක කොහොමද විස්තර කියලා අහනවා. ඉතින් කියනවා බස් එකේ නැග්ගා මෙහෙම ගියා හරම ගියා ඊට පස්සේ එහෙ ගිලා බයික් වලින් ඇවිද්දා ස්ථාන වලට ගියා කියලා මහා පැයක දෙක ලොකු විස්තරයක් කියනවා මෙන්න මේ නිතරම විස්තර කියන යාළුවා. හරිනේ? එයා තමයි hina වෙලා ඉන්නේ ලොකු විස්තරයක් කියනවා. ඊට පස්සේ අහන් ඉන්න යාළුවන්ට මේක එපා වෙලා කියනවා ඔච්චර විස්තර එපා අපිට කෙටියෙන් කියන්නකෝ කියලා. ඊට පස්සේ මේ වැඩිය කතා නොකරන යාළුවෝ ඒ වැඩේ කියනවා අපි මෙන්න මේ දවසේ ඉරිදා මේ මේ බස් එකගෙන නුවරඑළිය ගියා අපි ප්ලේස් වල ඇවිද්දා හරිම සීතලයි අපි මෙන්න මේ දවසේ ගෙදර ආවා. අන්න මේ ඊටාම කෙටි විස්තරයක් කිව්වේ. මේයි මහා විස්තරයක් මේයි චූටි විස්තරයක් කිව්වේ. එහෙනම් පුතේ මෙන්න මේයි කියපු තමයි මෙන්න මේ දරුව කියපු එක තමයි මේ යාළුව කියපු එක තමයි සාරාංශකරණය. එහෙනම් පුතේ සාරාංශකරණය කියලා කියන්නේ පොතකින් පරිච්ඡේදයකින් ඡේදයකින් කතාවක හරය පමණක් ඉදිරිපත් කිරීම. හරය විතරයි ඉදිරිපත් කරන්නේ. ඡේදක හරය ඊට පස්සේ පරිච්ඡේදක හරය පොතක හරය ඊට පස්සේ කතාවක හරය විතරක් ඉදිරිපත් කිරීම තමයි පුතේ සාරාංශකරණය කියලා කියන්නේ. මම ඒ ගැන ලොකුවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාලගේ සාමාන්‍ය පෙළ සාරාංශකරණයට වැඩි ලකුණක් ගැනීමට මඟ පෙන්වීම තමයි මේ වීඩියෝ පාඩමේ අරමුණ. පුතේ එතකොට මේ සාරාංශකරණය විභාගෙදී ලියද්දී ඔයාලට තුන්වෙනි ප්‍රශ්න සාරාංශකරණයක් එනවා ලකුණු 65 75. ලකුණු 65 75 වෙන්න තමයි පුතේ මේ සාරාංශකරණය ඔයාල ලියන්න ඕන. මේ සාරාංශකරණය ලියද්දී පුතේ ඔයාලා මෙන්න මේ කරුණු ගැන ඔයාලගේ අවධානය යොමු වෙන්න ඕන. මේ සාරාංශකරණය ලියද්දී ඔයාලගේ මෙන්න මේ කරුණු ගැන අවධානය වෙන්න ඕන. මම ඒ ගැන චුට්ටක් කියන්නම්. පුතේ එකක් තමයි ඔයාලා සාරාංශකරණය ඒ දෙන ලද ඡේදේ හොඳට අවබෝධ කර ගැනීම. අනිත් එක අක්ෂර වින්‍යාසෙ නිවැරදි වීම. අනිත් කාරණේ තමයි වාක්‍ය වින්‍යාසය. ඒ කියන්නේ උක්තාඛ්‍යාත පද සම්බන්ධය නිවැරදි වෙන්න ඕන. ඒ කියන්නේ කර්තෘකාරක කර්මකාරක මේ වාක්‍ය රීති හරියට ලියන්න ඕන. පුතේ ඊට පස්සේ පැහැදිලි අත්අකුරෙන් තියෙන්න ඕන. විරාම ලක්ෂණ භාවිතා කරලා තියෙන්න ඕන හරියට. ඒ වගේම ඔයාලගේ භාෂාව නිවැරදිව හැමෝටම තේරෙන්න භාවිතා කරලා තියෙන්න ඕන. ඒ වගේ පුතේ ඡේද බෙදන්න එපා. ඡේද දෙකකට තිබුණත් එකම ඡේදයක් වෙන ලෙස මේ සාරාංශකරණය ලියන්න ඕන. වචන සංඛ්‍යාව ගැන අවධානය යොමු කරන වචන පුතේ අඩු හෝ වැඩි වෙන්න බෑ. වචන සංඛ්‍යාව ඔයාලගේ 65 75 ඉගෙන 64ක් වෙන්නත් බෑ 76ක් වෙන්නත් බෑ 75 76 78 75 දක්වා වුම් වෙන්න පුළුවන්. එක වෙනස් වෙන්න බෑ. මෙන්න මේ කාරණා ගැන පුතේ විශේෂයෙන් අවධානය යොමු. ඒ කියන්නේ උපමා රූපක මේ වගේ දේවල් ලියන්න එපා. පුනරෝක්ති ඒ කියන්නේ නැවත නැවත ලියපුවා ලියන්න යන්න එපා. මෙන්න මේ කාරණා ඔයාලගේ අවධානය යොමු වෙන්න ඕනේ.
ඒකනම් මම වැඩි විස්තර දාන්න කරන්නේ නැහැ අපි යන් සාරාංශ කරන්නේ කොහොමද ලියන්නේ කියලා බලන්න පුතේ සාරාංශ කරන්නේ ලියද්දී ඔයාලට පුතේ තුන් ඒ කියන්නේ ඔයාලට සාරාංශකරණයක් තදාල ලොකු ඡේදයක් මේ වගේ ඡේදයයි තව පොඩි ඡේද කොටසක තමයි සාරාංශ කරන්න කියලා කියන්නේ ලකුණු මේ මේ වචන 65ත් 75ත් වෙන්න පුතේ ඔයාලා මුලින්ම කරන්න ඕන පුතේ ඔයාලා මේ ඡේදය හොඳට කියවන්න දැන් සමහර ළමයින්ට එකපාරින් තේරෙන්න පුළුවන් ඔයාලට මම යෝජනා කරනවා ඔයාලට මේ ඡේදේ තුන් පාරක් විතර හොඳට කියවලා ඡේදෙන් කියන දේ තේරුම් ගන්න ඊට පස්සේ හතරවෙනි පාර මේ ඡේදෙ පුතේ වැදගත් කරුණු වලට ඉරි ගන්න වැදගත් කරුණු ඉරි ගන්න මේ ඡේද දෙකේම හරිනේ මේ ඔක්කොම සාරාංශ කරන්න දීපු ඡේද දෙක ඉරි ගන්න ඊට පස්සේ පුතේ ඊළඟ වතාව එකපාරක් කියවලා බලන්න මේ ඔයා මේ වැදගත් හැම කරුණකට ඉරි ගහලාද කියලා සාංශ කරන්නේ දැන් ඔයා වැදගත් කරුණු වලට ඉරි ගහලා නැති වෙන්නේ පාට පෑනකින් ඉරි ගහලා තියෙන්නේ පුතේ ඔයා ඒ ටික කියවලා ඒකෙත් යම් යම් වෙනස්කම් කරමින් ඒ කියන්නේ පුතේ ඔයාට පුළුවන් ඔයාගේ වචනෙන් මේ වාක්‍ය ලියන්න ඒක කිසිම තහනමක් නෑ ඒක එහෙම තමයි වෙන්න පුළුවන් තරම් ඔයාගේ වචනෙන් ලියන්න පුළුවන් තරම් ඔයාගේ වචනෙන් ඒ ඡේදය අදහස ඔයාගේ වචනෙන් ලියන්න පුළුවන් තරම් එහෙම අමාරු අය ඒ ඡේදෙම ලියන්න නැත්නම් ඔයාගේ වචනෙන් ලියන්න පුතේ ඒකත් වෙන කොලයක ලියන්න ලියලා බලන්න වචන සංඛ්‍යාව කොච්චර වැඩිද කොච්චර අඩුද කියලා බලලා ඒකෙත් පුතේ අනවශ්‍ය දේවල් කපලා ඉවත් කරලා ඔයාට පුළුවන් ඊළඟ පියවර විදියට ඔයගලන්ට තිරන්නේ පුතේ මේ වගේ විභාග කොලයක් ඔහොම මේ අත හරහට ඉදි තියෙනවා පුතේ ඔහොම ඉදි තියෙනවා හරහට ඔයාට පුළුවන් ඩක් ගාලා වැඩි වෙලාවක් යන්නේ මේ රූලක මුකුත් තියන්න ඕනේ මේ අතට හරහට ඉදි පහක් විතර ගහ ගන්න 1 2 3 4 5 හරිනේ පුතේ වචන 65ක් නේ ඔයාට පුළුවන් 5 10 15 20 25 30 35 40 45 50 55 60 65 වම දාගන්න. ඔය විදිහටම දාගන්න පුළුවන්. වචන සංඛ්‍යාව 75 65 70 75 පුතේ ඔහොම කොටුවක් ගහගන්න ලේසියි. එහෙම ගහගන්න පුතේ අර දැන් ඔයා දැන් වෙනස් කරලා මේ ඔක්කොම කරලා තියෙන්නේ නැවත ඒක කියවලා ඔයාට පුළුවන් මෙන්න මේක එකපාරක් ලියන්න. මම පන්සල් යමි ওই විදියට මම උදාහරණයක් ගත්තේ. ඔයාට පුළුවන් ඔන්න ওই විදියට අර ඔයා අර මේ කරපු සාරාංශකරණේ මේකෙත් ලියලා බලන්න. එතකොට ඔබන් මේකේ ආය වචන ගන්න දෙයක් නැහැ. ඔයා දන්නවා හරි මෙතෙන්ට ආවම 75යි. මෙතන 65යි. මෙහෙම කියලා ඔයා දන්නවා. ඔහුමත් ලියලා මේකත් කටු වැඩක් පුතේ අවසානයේ ඔයාට පුළුවන් මේකත් කටු වැඩක් හොඳට මතක තියාගන්න මේක කටු වැඩක් මෙහෙමත් ලියලා අවසානයේ ඔයාගේ අර පිළිතුරු ලියන ඒ පත්‍රය අරගෙන ප්‍රශ්න අංකේ දාලා ඔයාට පුළුවන් මේ කොටු වල ලියපු සාරාංශකරණයේ ඡේදයක් වගේම ලියන්න ඡේද බෙදන්න එපා පුතේ පුළුවන් තරම් මෙතෙන්දීම ඔයාගේ වචනෙන් මේක ලියන්න පුළුවන් පුතේ පද බෙදද්දී අක්ෂර වින්‍යාසය ගැන හිතද ඔයා පොඩ්ඩක් කපටි වෙන්න ඒකෙදි පුතේ ඔයාට පුළුවන් අර මුලින්ම දීපු සාරාංශකරණය කරන්න කියලා දීපු ඡේදේ හෝ ඡේද දෙකේ ඒ අක්ෂර වින්‍යාසය ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන් සහ පද බෙදීමත් ඒ විදිහට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් පුතේ අනිවාර්යයෙන්ම චිත්ත කමාව ප්‍රශ්නාර්ථ ලකුණු ඔවගේ ඔබට මේ විරාම ලක්ෂණ පුතේ පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම මේ සාරාංශකරණයට එහෙම වුණොත් තමයි ඔයාට ලේසි වෙන්නේ මෙන්න මේ විදිහට පුතේ සාරාංශ කරන ඔයගල අලුත් මේකත් කටු වැඩක් හොඳටම තියාගන්න මේකත් කටු වැඩක් මේකත් ඔයාගේ ලේසියට කරන්නේ මේ කොටු ගන්න මහ වෙලාවක් ගන්න නැහැ ඉක්මනට මේ වැඩේ කරා මෙමි ඉතර ඊ පහක් ගියාම ඉවරයි මේ ඊට පස්සේ හොඳ කොලේ ලස්සනට ඡේදයක් විදියට පුතේ ලස්සනට ඡේදයක් විදියට රූලේ අර පොඩ්ඩක් මෙහෙන් පටන් අරගෙන ඡේදයක් විදියට ලස්සන ලියලා යටින් වචන සංඛ්‍යාව කියලා දාන්න වචන සංඛ්‍යාව වචන සංඛ්‍යාව 75ද 65ද ඒක ලියන්නේ මෙන්න මේ විදිහට පුතේ ඔයාට මේ සාරාංශකරණය ඉතාම ලේසියෙන්ම කරගන්න පුළුවන් මේ ගැන අවධානය යොමු කරන්න මම ඔයාලට දෙන උපදෙස් තමයි ඔයාලා පුතේ විභාගයට කලින් අද ඉඳලම අඩුම තරමේ සාරාංශකරණ 15ක් ලියලා යන්න අඩුම ඔය පහුගිය මේ නිර්දේශින් උනත් කමක් නැහැ සාරාංශකරණ 15ක් විතර ලියලා යන්නකෝ එහෙම වුණොත් මේ වැඩේ ගොඩ යනවා පුතේ දැනගන්න ඕන කාරණාවක් තමයි පුතේ එකපාරට හැමෝටම සාරාංශකරණය ඔයාගේ වචනෙන්ම ලියන්න බැරි වෙයි
උත්සාහ කරන්න ඔයා 15ක් ලියව පුළුවන් වෙනවා උත්සාහ කරන්න ඔයාගේ වචනෙන් පුළුවන් තරම් ලියන්න ඔයාගේ වචනයි ඒ ඡේද වචනයි ඔයාගේ භාෂාවයි ඡේද භාෂාවයි දෙකම පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් ඡේද එකක් කරන්න පුළුවන් ඒ කියන්නේ වචන කැපිල්ලම නෙමේ පුතේ සාරාංශකරණය කියලා කියන්නේ ඔයා සාරාංශ කරන 15ක් 20ක් ලියුවොත් ඒක ඔයාටම තේරෙයි වැඩේ කොහොමද වෙන්නේ කියලා ඉතින් ඔයාගේ වචනෙන් ලියන්න පුළුවන් මේ මෙන්න මේ විදියට ඔයාට පුළුවන් ඔයාගේ සාරාංශකරණය ඊටාම සාර්ථකව ඒ සාරාංශ කරන්නට අදාළ ලකුණු ප්‍රමාණය ගන්න ඒගෙන ඔයාලගේ අවධානය යොමු කරන්න අපි තවත් වීඩියෝ පාඩමකින් ඉදිරියේදී හමු වෙමු